අයිබෝන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා ගණිතා YouTube නාලිකාවට. ඉතින් ඔන්න අද අරගෙන ආවා විශේෂ වීඩියෝ එකක් සාමාන්‍ය පෙළ ගණිතයේ උසස් පෙළ ගණිතාංශයේ ජීව විද්‍යාංශයේ කරන ඔබ සියලු දෙනාටම වැදගත් වෙන වීඩියෝ එකක් වර්ගමූලයේ සෙවීම. මම වර්ගමූලයේ සෙවීම ප්‍රධාන වීඩියෝ දෙකක් යටතේ කරනවා. අද පාර්ට් 1 එකේදී කතා කරන්න යන්නේ මම පූර්ණ වර්ග සංඛ්‍යාවක. එහෙම නැත්නම් හරියටම වර්ගමූලයේ පූර්ණ සංඛ්‍යාවක් විදිහට හම්බෙන ඉලක්කමක වර්ගමූලය කොහොමද හොයන්නේ කියලා. ඉතින් channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න මම වීඩියෝ එකක් දාපුවාම දැනගන්න ඉස්සරහා තියෙන bell icon එක click කරන්න. එතකොට ඔබට notification එකක් විදිහට ලබා ගන්න පුළුවන්. right මම අහන්න යන්නේ වර්ගමූලය කොහොමද හොයන්නේ ඉක්මනින් සහ පහසුවෙන් කියලා. දැන් අපි මම එක උදාහරණයක් ගන්නම්. පළවෙනි උදාහරණය 289 වර්ගමූලය. මෙයා පූර්ණ වර්ග සංඛ්‍යාවක්. ඒ කියන්නේ මෙයාගේ වර්ගමූලය හරියටම අපිට හොයාගන්න පුළුවන් හරියටම පූර්ණ සංඛ්‍යාත්මක අගයක් එන්නේ. ආන් එනම් මම ගන්නවා එක ස්ථානයේ ඉලක්කම. එක ස්ථානයේ ඉලක්කම තියෙන්නේ 9. එහෙනම් අපි ගන්න වර්ගමූලයේ එක ස්ථානයේ ඉලක්කම එන්න ඕන දෙපාරක් ගුණ කරපුවාම 9 එන සංඛ්‍යාවක්. එහෙම සංඛ්‍යා තියෙන එකේ ඉඳලා 10ට යනකම් 3 වරක් 3 9යි කියන එක සහ 7 වරක් 7 49යි කියන එක. ආ මෙහෙනම් අපි අනිවාර්යෙන් මෙයාගේ වර්ගමූලයේ එක ස්ථානයේ ඉලක්කම දන්නවා 3 හෝ 7 කියලා. ඊළඟට මම ගන්නවා අවසාන ඉලක්කම ඉලක්කම් 2 අයින් කරලා ඉතුරු වෙන එක කරනවා. ඉතුරු වෙන්නේ 2. 2ට අඩු පූර්ණ වර්ග සංඛ්‍යාව හොයාගන්න ඕන. අපි දන්නවා 1 වරක් 1යි දෙවරක් දෙක දෙකයි දෙවරක් දෙක හතරයි කියලා ලියද්දී එක දෙකට අඩු පූර්ණ වර්ග සංඛ්‍යාව වෙන්නේ 1. එකේ වර්ගමූලය 1. ආන් එහෙනම් අනිවාර්යයෙන්ම එක ස්ථානයේ 10 ස්ථානයේ ඉලක්කම 1 වෙන්න ඕනේ. ආන් එහෙනම් මෙතන අනිවාර්යයෙන් 1 වෙන්න ඕනේ. ඒ කියන්නේ 13 හෝ 17 තමයි යාගේ වර්ගමූලය කියලා අපි දන්නවා. දැන් බලමු 3ද 7ද කියලා. ඒක අපි හොයන්නේ මෙයා වැඩි කරනවා 2 ළඟම තියෙන ඊළඟ ඉලක්කම දෙක තුන වගම තියෙන ඊළඟ ඉලක්කම 3 දෙවරක් 3 6 වැඩි කරලා ආපු උත්තරේ මේ අපි ගත්ත 2කට වඩා වැඩි අගයක් 2කට වඩා වැඩි අගයක් නම් මේ දෙන්නගේ ලොකු අගය තමයි පිළිතුර විදියට ගන්න වෙන්නේ. එහෙනම් මූලයේ 13 නෙවෙයි 289 වර්ගමූලය 17. හරි එකපාරින් තේරුණ නැත්නම් තව එක උදාහරණයකට යමු. මම ගන්නා මූල 676 මූල 676. එයාගේ එක ස්ථානයේ තියෙන්නේ 6. දෙපාරක් ගුණ කරපුවාම 6 එන්නේ 1 සිට 10 දක්වා සංඛ්‍යා ටික ගත්තොත් අපි දන්නවා 4 වරක් 4 16යි. ආ මෙතන එක ස්ථානයේ 6 එනවා. ඊළඟට 6 වරක් 6 36යි. එතනත් එක ස්ථානයේ 6 එනවා. ආ මෙහෙනම් 4 හෝ 6 තමයි මෙයාගේ එක ස්ථානයේ ඉලක්කම. දැන් අපි කලින් වගේම අන්තිම ඉලක්කම් 2යි කරලා 6 ගන්නවා. 6ට අඩු පූර්ණ වර්ග සංඛ්‍යාව හොයාගන්න ඕන. අපි දන්නවා 2 වරක් 2 4යි 3 වරක් 3 9යි. 9 ලොකු වැඩි. එහෙනම් 4 ගන්න වෙන්නේ 4ේ මූලයේ 2යි. එහෙනම් 1 ස්ථාන 10 ස්ථානයේ ඉලක්කම අනිවාර්යෙන් 2 වෙන්න ඕන. ඒ කියන්නේ මෙයාගේ වර්ගමූලය 24 නැත්තම් 26. අපි බලමු 24ද 26 දෙන්නේ කියලා. අපි ගන්නවා මෙයා 2 වැඩි කරනවා. එයා ළඟම තියෙන ඊළඟ ඉලක්කම 3. ආ 2 වරක් 3 6යි කියලා ඉන්නේ. ආන් එතකොට අපිට බලන්න දැන් හරියටම 6 ඇවිල්ලා තියෙන්නේ. හරියටම 6 ආවත් 6ට වඩා වැඩි සංඛ්‍යාවක් ආවත් අපි ගන්නෙ මෙතන ආපු ලොකු ඉලක්කම. ඒ කියන්නේ මෙතන මේ එන උත්තරේට වඩා මෙයා ලොකුයි හරි. එහෙම නැත්නම් මෙයා සමානයි හරි වුණොත් මේ දෙන්නගේ ලොකු එක ගන්න වෙන්නේ උත්තරේ 26යි. දැන් අපි සංඛ්‍යා 3 ඉලක්කම් 3 සංඛ්‍යා ගැන කතා කරේ. ඉලක්කම් 4 සංඛ්‍යාවක් ගන්නම් 3364. 3364. එයාගේ වර්ගමූලයේ වැද්දි අන්තිමේට තියෙන 4. අග ඉලක්කම 4 එනවා දෙවරක් 2 හරි. එහෙම නැත්නම් 8 වරක් 8 ගත්තත් 64 4 එනවා. ආ මෙහෙනම් 2 හරි 8 හරි වෙන්න ඕනේ මෙයාගේ එක ස්ථානයේ ඉලක්කම. දැන් අපි බලමු අන්තිම ඉලක්කම් 2 අයින් කරපුවාම 33 එන්නේ. 33ට අඩු පූර්ණ වර්ග සංඛ්‍යාව අපිට ගන්න වෙන්නේ 25. 25ේ මූලය කියන්නේ 5. 5 වරක් 5 තමයි 25 එන්නේ. එක්කෝ මෙයා 52 නැත්නම් 58.
හරියටම 52ද 58ද කියලා බලන්න පුළුවන් අපිට පහ වැඩි කරනවා එයා ළඟම තියෙන ඊළඟ ඉලක්කමෙන් 5 6 30යි අපිට තිබ්බේ 33 33 කියන්නේ 30ට වඩා ලොකු එක්කෙනෙක් එහෙනම් මෙතන පොඩි එක්කන අයින් කරලා ලොකු එක්කන අපි උත්තරේ විදිහට ගන්නවා 56 මම අවසාන උදාහරණයට එන්නම් 4489 4489 වර්ගමූලය එක ස්ථානයේ ඉලක්කම 9 9 කියලා කියන්නේ එක්ක 3 3 වෙන්න ඕන 9යි නැත්තම් 7 7වොත් 49 අග 9 තියෙනවා ආ මෙහෙනම් 3 හරි 7 හරි තමයි මෙයාගේ එක ස්ථානයේ ඉලක්කම ඊළඟට අපි අන්තිම ඉලක්කම් 2යි කරපුවාම 44 එන්නේ 44ට අඩු පූර්ණ වර්ග සංඛ්‍යාව අපි ගත්තොත් 6 6 36යි 7 7 49 කියනකොට 44ට වඩා ලොකුයි එහෙනම් අපිට 36ේ මූලය 6 ගන්න වෙන්නේ එහෙනම් එක්ක 63 නැත්තම් 67 63 හරි 67 හරි තමයි පිළිතුර විදියට එන්න ඕනේ එයා හරියටම අපිට කන්ෆර්ම් කරන්න පුළුවන් 6 වැඩි කරනවා 7 6 7 42යි මෙතන තියෙන්නේ 44 42ට වඩා ලොකුයි ලොකුයි කියන්නේ මෙතන තියෙන ලොකු එකනා තමයි අපිට උත්තරේ විදියට ගන්න වෙන්නේ 67යි ඔන්නයි ක්‍රමයට අපිට ගොඩක් සංඛ්‍යාවල වර්ගමූලය හොයාගන්න පුළුවන් හරියටම වර්ගමූලය හොයන්න පුළුවන් ඒ කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවක පූර්ණ සංඛ්‍යාත්මක වර්ගමූලයක් කියන සංඛ්‍යාවල ඉතින් මම හිතනවා ගොඩක් දෙනෙක්ට අවශ්‍ය වීඩියෝ එකක් වෙයි කියලා channel එක subscribe කරන්න යාළුවන්ට දැනගන්න වීඩියෝ එකට like කරන්න share කරන්න අපි මේ වගේම තව වීඩියෝ එකකින් හම්බෙමු එතකන් සියලු දෙනාටම බොහොම ස්තුතියි